මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරය දරුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කළ අජිත් නිවඩ් කබ්‍රල් මහතා අද පෙරවරුවේ සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වුණා. ඊට අදාළ අස්වැමේ ලිපිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බාර දීම සිදු වුණා. අජිත් නිවඩ් කබ්‍රල් මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරපාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා මීට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කර පසුව වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු නියෝජනය සඳහා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවධානය යොමු වී තිබෙනවා. කෙසේ වෙතත් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් සහ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම මෙන් අනතුරුව අජිත් නිවඩ් කබ්‍රල් මහතා එළබෙන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා මහ බැංකු අධිපති වශයෙන් සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. 2016 වර්ෂයේ ජූලි 1 වනදා සිට 2015 වර්ෂයේ ජනවාරි 9 වනදා තෙක් වසර 8කට අධික කාලයක් අජිත් නිවඩ් කබ්‍රල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සේවය කර ඇති අතර යලිත් වරක් අජිත් නිවඩ් කබ්‍රල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමත් සමග මෙරට මහ බැංකු ඉතිහාසයේ දෙවතාව මහ බැංකු අධිපති ධුරයට පත් වූ එකම පුද්ගලයා බවට අජිත් නිවඩ් කබ්‍රල් මහතා පත්වනවා. මෙතෙක් මහ බැංකුවේ අධිපති ධුරයේ හෙබ වූ මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා හෙට දිනේ සිය ධුරයෙන් ඉවත් වීමට නියමිතයි. මේ අතර අජිත් නිවඩ් කබ්‍රල් මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ සඳහා සිදු කරන ලද පත්කිරීම පිළිබඳව රජය මෙතෙක් නිවේදනය කර නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.